channel එකෙන් අපි හැමදාමත් ඔයගොල්ලන්ව ලස්සන කරන්න, නිරෝගීමත් කරන්න බොහෝ උපදෙස් දැන් ඔන්න ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොටත් අපිව subscribe නොකරපු අයට විශේෂයෙන් අද කතා බහ මතක් කරන්න කලින් කියන්නට ඕනි කියලා හිතුණා. subscribe කරන්න, bell button එකත් click කරන්න අමතක කරන්න එපා. මොකද ඔයගොල්ලන්ට එදිනෙදා ජීවිතේ බොහෝම ප්‍රයෝජනවත් වන, විශේෂයෙන් මේ වගේ දවස්වල අපිට ගොඩක් දේවල් හොයන්න එළියට යන්න බෑ, ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි අපේ කුස්සියෙන්, අපේ ගෙවත්තෙන්, අපේ ගෙදර තොරෙන් හොයාගන්න පුළුවන් බොහොම සරල දේවල් වලින් මේ හැමදේම කරගන්න පුළුවන් සරල උපක්‍රම තමයි අපි කියන්නේ. හරි, දැන් අද මොන වගේ දෙයක්ද කතා කරන්නේ? ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට මම මේ ට්‍රීට්මන්ට්ස් කියනකොට, ගොඩක් මේ ටිප්ස් කියනකොට, මේ කමෙන්ට්ස් වලට, රිප්ලයිස් වලට, ගොඩක් අය අහන ප්‍රශ්න වලට උත්තර තමයි මම ලබා දෙන්නේ. ඉතින් ඔය අතර තිබුණා මේ ඉකිලි කිහිලි, එහෙම නැත්නම් රහස් ප්‍රදේශයවට කළු වීම, ඒ කියන්නේ සමේ මේ අනිකුත් ප්‍රදේශවලට වඩා ඒ පෙදෙස් ටිකක් අවපැහැ ගැන්විලා අඳුරු වෙලා කළු වෙලා තියෙනවා කියලා. ඉතින් ඕකට මොකද කරන්න කියලා ඔගලන්ට මතක ඇති. දැන් මම යටි ඩිස්ක්‍රිප්ෂන් තීරුවේ දාලා තියන්නම්. විශේෂයෙන්ම අපිට දහඩිය ගඳ ටිකක් සමහර අයට දරන්න බැරි තරම් ගඳක් තියෙනකොට මොකද කරන්න කියලා අහපු දෙයට මම උත්තරයක් කියලාද ටිප් එකක් කියලා ඇති. ඉතින් ඒකක් මේකට සම්බන්ධ නිසා මම මතක් කළේ. අපි මුලින්ම මතක් කළොත් මම අද පුංචි ටිප් එකක් කියන හැබැයි ඉස්සෙල් මට හිතුණා මේකට පුංචි හේතු ටිකකුත් කියන්නට ඕන කියලා. දැන් සාමාන්‍යයෙන් ඉකිලි කිහිලි රහස් ප්‍රදේශයවට මේ පැහැය ගැන කතා කළොත් සමේ අනිකුත් පෙදෙස් වලට වඩා කොහොමත් තද පැහැයෙන් යුක්තයි. හැබැයි ඒක අසාමාන්‍ය ලෙස, يعني ලොකු සමේ වර්ණයේ වෙනසක් තියෙනවා නම් තමයි උතන ප්‍රශ්නේ තියෙන්නේ. මොකද්ද මේකට කරන්නේ? මේක ගොඩක් අය මගෙන් අහුවෙ මොකද මේක මේ මානසිකව පවා විඳවන ප්‍රශ්නයක්. මොකද ගොඩක් විශේෂයෙන්ම කාන්තාවන් මේ උනත් පුරුෂයන් උනත් මේක කෙනකින් අහන්න, කෙනෙක්ට කියන්න ලැජ්ජයිනේ. ඉතින් කියන්න කැමති නෑ. හැබැයි මේක හිතින් පොඩ්ඩක් විඳවනවා. දැන් අපි ආසයිනේ අපේ මුළු ස්කින් එකම කේශාන්තයේ සිට පාදාන්තය දක්වාම ඊවන් ස්කින් ටෝන් එකක්, එහෙම නැත්නම් එකම පාටක් තියෙනවට. ඉතින් ඒ නිසාමයි මෙහෙම දෙයක් අපි කරන්න ඕනේ කියලා කල්පනා කළේ. ගොඩක් විට මේ වගේ දේවල් සිද්ධ වෙන හේතු කාරණ වෙනවා. විශේෂම කිහිලි අපිට නම් අපි ඩියෝඩ්‍රන්ට් වර්ග පාවිච්චි කරනවා. ඩියෝඩ්‍රන්ට් වල රෝල් ඕන අර ඔගුලන් පාවිච්චි කරනවාදී අර බෝලයක් වගේ එකක් කරකවනවා. මේක අපි පාවිච්චි කරනකොට මේක ඇතිල්ලීම තුළින් නැවත නැවතත් අපි සාමාන්‍ය පුරුද්දක් ලෙස දවසට කිහිප වතාවක් මේක කරනවානේ. ඉතින් එහෙම ඇතිල්ලීම තුළින් අවපැහැ ගැනීම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් අපි අපේ සමේ රූම ඉවත් කරන්නේ බොහෝ අය පාවිච්චි කරන දෙයක් තමයි රේසර් භාවිතා කිරීමත් සම අවපැහැ ගැනීමට හේතුවක්. මීට අමතරව ඔන්න හැමදාම කියන දෙයක් අධික තරබාරු අපි ඉන්නවට වඩා ටිකක් වැඩිපුර මහත් වෙනවා නම් ඕගොල්ලෝ දැකලා ඇති. විශේෂයෙන්ම මේ කියන කාරණාව අපේ බෙල්ල අපට ඕනවට වඩා අවපැහැ ගැනිලා තියෙනවා. ඒ වගේ අය ඕගොල්ලෝ දැකලා ඇති. ඉතින් ඒ අයගෙත් මේ අවපැහැය ටිකක් වැඩිපුර දකින්න ලැබෙනවා. ඉතින් විශේෂයෙන්ම PCOD polycystic ovarian diseases හෝමෝන සම්බන්ධ ප්‍රශ්න කාන්තාවන්ට ඇති වෙන, විශේෂයෙන්ම මද ස්වභාවය වුණත් මේ වගේ තත්ත්ව නිසා ඇති වෙනවා. ඉතින් අනිත් අයට වඩා මේ අය ටිකක් තරබාරුයි. බාහිර ලක්ෂණ වලින්ම හොයාගන්න පුළුවන් ගොඩක් මේ වගේ අය. ඉතින් බෙල්ලාවට අවපැහැ ගැනීම වැඩි, පීරියඩ්ස් වල මාසික උසක් වීමෙන් ගැටලු පවතිනවා, රෝම වැවිලා තියෙනවා ටිකක් වැඩිපුර වැවෙන්න ඕන නැති ටයිම් වල පවා. ඉතින් ඔන්න වගේ හෝමෝන ගැටලු නිසාත් ඇති වෙනවා. ඒ වගේම තයිරොක්සින් ප්‍රශ්න තියෙන අයට මේ වගේ අවපැහැ ගැනීම ඇති වෙන්න පුළුවන්. තව හේතු කාරණා තියෙනවා. හැබැයි ඉතින් ගොඩක් කතා කරනකොට වඩා ප්‍රතිකර්මයක් කියනට ඔයගොල්ලෝ කැමති බව දැන නිසා මට හිතුණා එහෙම දෙයක් කියන්නට ඕනි කියලා. දැන් අපි අපේ පුරුදුත් මෙතෙන්දි වෙනස් කරගන්න ඕනේ. අපි හොඳට වතුර බොන්න ඕනේ. වතුර බොන එක අංක එකටම කරන්නට ඕන දෙයක්. විශේෂයෙන්ම අඩුම ගාන ලීටර් 3ක්වත් 4ක්වත් 3-4 දක්වා අපිට පානය කරන්න පුළුවන්. මේ දවස්වල අපිට බොහොම සරලව පහසුවෙන් අඩුම බිලට ලබා ගන්න පුළුවන් පානේ වතුර. ඉතින් වතුර හොඳට බොන්න ඕන. ව්‍යායාම කිරීම අවශ්‍යයි. තරබාරු බවෙන් මිදෙන්නට ඕන. ඒ වගේම අපේ පිරිසිදුකම බොහොම වැදගත් දෙයක්. ඒ වගේම හෝමෝන ගැටලු තියෙනවා නම් මේ මොන ආලේපන ගෑවත් හරියන්නේ නැහැ. ඒක විශේෂයෙන් මතක් කරනවා වෛද්‍යවරයෙක් වෙතට ගිහිල්ලා ඒ හෝමෝන ප්‍රශ්නේ අපි විසඳා ගන්නට ඕන. ඒ වගේම මම පිරිසිදු බව මතක් කළා. අපේ හොඳ ආහාර පාන, ෂණික ක්‍රෑම, කෘතිම කෑම වලින් මිදිලා හොඳ එළවලු පළතුරු ආහාර පාන ගන්න එක බොහොම වැදගත්. ඒ වගේම නින්ද විවේකය, මානසික විවේකය. අපි
අපි කලුරුත් මතක් කල තියෙනවා මේ අපි හිතන්නේ අපේ මානසික නිදහස ගැන. හැබැයි මනස බොහෝ රෝගවලට අතවන්නවා. ඉතින් මේකටත් ඒක එක්තරා විදිහට හේතුකාරණා වෙන්නට පුළුවන්. හරි, දැන් මම කරන්නට යන දේ ගැන මතක් කරොත්, විශේෂයෙන්ම මෙතනදී මූලික ඉන්ග්‍රීඩියන්ට් එක වෙන්නේ පොල් තෙල්. හැබැයි මම මේක දැන් මෙතනදී මතක් කරන්නම්, මම හදනකොට පේනවා ලීවෝන් හෙයා ඔයිල් එක මම උඹලට මතක කරලා තියෙනවා. විශේෂයෙන්ම අපේ ඉසකෙස් ගැට ගැහිලා තියෙන තැන්වලදී පාවිච්චි කරන්න පුළුවන් බොහොම අපූරු නිෂ්පාදනයක් විදිහට. හැබැයි මම ලීවෝන් ඔයිල් එක මෙතනදී ගත්තේ මේකේ අන්තර්ගතයේ මට අවශ්‍ය කරන දේ ඉටු කරන අන්තර්ගතයක් තියෙන නිසා. මේකට ඔයගලන්ට පේනවත් ඇති, මම මේකට සැෆ්රන් එකතු කරලා තියෙනවා. පොල් තෙල් වලට අමතරව ආමන් ඔයිල් වගේම ආගන් ඔයිලුත් මම එකතු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මට ඕන දේ ටිකක් වැඩිපුර සිදු කරන අන්තර්ගතයක් තියෙන නිසා මම අද මගේ බියුටි ටිප් එකට, මේක මේ බියුටි විතරක් නෙමෙයි සෞඛ්‍යයටත් අපිට බලපාන දෙයක් නිසා මම මේක පාවිච්චි කරනවා. දැන් ලීවෝන් ඔයිල් එකම පාවිච්චි කරන්න කියලා මම මුලින්ද කියන්නේ නැහැ. ඔයගොල්ලෝ හිතන්නේ මම මේක ගන්නම කියනකල් නැහැ. ගෙදර මේක නැත්තම් වඩා හොඳයි පොල් තෙල් වලට ආමන් ඔයිල්, ආගන් ඔයිල්, විටමින් ඊ, ඒ වගේම සැෆ්රන් එකතු කරගන්න පුළුවන් නම්. මොකද විටමින් ඊ, සැෆ්රන්, මේ ආගන් ඔයිල් වගේ දේවල් අපේ හමට හොඳ වර්ණයක් ලබා දෙන, හොඳ පෝෂණයක් ලබා දෙන සංගතක. එහෙමම නැත්තම් ඔයගොල්ලන්ට පුළුවන් පොල් තෙල් පාවිච්චි කරන්න. පොල් තෙල් වලට සැෆ්රන් තියෙනවා නම් සැෆ්රනුත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි බලමුද මේක කොහොමද හදන්නේ කියලා. හරි, අපි බලමු අද මේ පේස්ට් එකට මොනවද අවශ්‍ය ද්‍රව්‍ය කියලා. මම අරගෙන තියෙන අලගෙඩියක් හොඳට පිරිසිදු කරලා පොත්තත් එක්ක අලගෙඩිය ගන්න ඕනේ. ඒ වගේම මෙතන තියෙන කස්තුරි කහ, ඒ වගේම දෙහි ගෙඩියක්, ලෙමන්, ඕන එකක් විටමින් සී තියෙන මේ වගේ පැඟිරි දෙයක් ඔයගොල්ලන්ට ගන්නට පුළුවන්. ඒ වගේම මේ පැණි, ඉතින් මම සුපුරුදු විදියටම ආයුර්වේදින් ලබාගත්ත මට විශ්වාසවන්ත මේ පැණි නිසා. හරි, දැන් මේ රහස් ප්‍රදේශයේ කලවේ, එහෙමත් නැත්නම් කිහිලිවල දැඩි අඳුරු පැහැයට විසඳුමක්නේ අපි හොයන්නේ. ඉතින් ඒකට අවශ්‍ය කරන මේන්ම ඉන්ග්‍රීඩියන්ට් එක තමයි මේ තියෙන්නේ. මේක විතරක් පාවිච්චි කළත් ඕගොල්ලන්ට ඇති. මොකද අපි හැමෝම කාර්ය බහුලයන්, මේ වගේ දේවල් ඔක්කොම එකතු කරගෙන මෙලාව නැත්තම් ඒ තරම් ඉහළ ගුණයක් මේක තියෙනවා. මම මෙතෙන්දි මේ ලීවෝන් හෙයා ඔයිල් එක ගත්තේ. මේකේ තියෙනවා පිරිසිදු පොල් තෙල්, ඒ වගේම සැෆ්රන්, ආමන්ඩ් ඔයිල්, ආගන් ඔයිල්, ඒ වගේම විටමින් ඊ. දැන් ඕගොල්ලන් ළඟ මේක මේ වෙලාවේ නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙමයි කියලා මේ වැඩේ නවත්තන්න එපා. මේ මොකද නැත්තම් ඕගොල්ලෝ ගන්න පිරිසිදු පොල් තෙල් ඒකත් ප්‍රමාණවත්. හැබැයි ඉතින් අර කියන ඉන්ග්‍රීඩියන්ස් විශේෂ විටමින් ඊ, සැෆ්රන් වගේ දේවල් වලින් සමේ වර්ණය වැඩි කරන්න ටිකක් ඒ කාරණාව දෙගුණ තෙගුණ කරලා ඉක්මනට කරගන්න පුළුවන්. වගේම හරි හරි නිවැරදිව කරගන්න පුළුවන් නිසායි මම මේක පාවිච්චි කළේ. ඉතින් සැෆ්රන් ගැන කියනකොට මම සුපුරුදු විදිහට අපේ සැෆ්රන් එකක් පෙන්වන්න. දැන් මේක හැමෝටම හැමෝම දන්න කියන නිෂ්පාදනයක් වෙලා. ඉතින් මේ කියන සැෆ්රන් ආයුර්වේද සැෆ්රන්. දැන් ඒ සැෆ්රන් තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේකට එකතු කරලා තියෙන්නේ. හරි, අපි යමු අපේ මුල්ම පියවරට. හරි, මම මුල්ම පියවර ආරම්භ කරනවා. මම ගත්ත අලගෙඩියක්. ඉතින් මම මීට කලොත් අල ඉස්මාර්ගත් ඔයගොල්ලන්ට මතක ඇති මේ ඇස් වටේ අඳුරු පැහැයට. ඉතින් විශේෂයෙන් ගොඩක් අය කරන වැරද්දක් තමයි අලවල මේ පොත්ත ඉවත් කරලා ගන්නෙ නැහැ. මේ පොත්තේ තමයි වැඩිපුරම වයිට්නින් ඉෆෙක්ට් එක තියෙන්නේ. ඔන්න මම අද ඔයගොල්ලන්ට මේ විශේෂයෙන්ම දැන් නැචරල් වයිට්නින් මොනවද කියලා ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් බ්ලීචින් අරවා මේවා අඩංගු නිෂ්පාදනය වලට යනවාට වඩා ඔන්න නැචරල් වයිට්නින් ඉෆෙක්ට් එකක් තියෙන ස්වභාවික අමුතාවයක් තමයි අල කියලා කියන්නේ. ඉතින් මට අලවිස්ස ටිකක් ඕන නිසා මම මෙහෙම ග්‍රේට් කරගන්නේ. ඕලට ඕන විදිහකට කපලා හරි ඔය කොයි ආකාරයෙන් හරි තමයි මේ පොත්තක් එක්ක අලවිදි ඉස්සු ටිකක් ගන්න තමයි ඕන. ටිකක් ඇති වෙයි මට. හරි, ඊට පස්සේ ටික අරගෙන මොනවම ඉස්සු ටික ගන්න. අපි මේකට කස්තුරි කහ පින්ච් එකක් වගේ බොහොම සුළු ප්‍රමාණයක් එකතු කරන්නේ. ඊට පස්සේ අපි මේකට දෙහි, දෙහි කියලා කියන්නේ විටමින් සී අන්තර්ගතයි, අපේ සමට බොහොම හොඳයි, විස බීජ විනාශ කරනවා. ඒ වගේම මොනෑම් හෝ නරක දේවල් තියෙනවා නම්, අපසුදු දේවල් තියෙනවා නම් ඒවත් කරනවා. ඒ වගේම විශේෂයෙන් විටමින් සී වලින් අපේ සෛල නැවත ප්‍රතිස්ථාපනය කරනවා. අන්තිම හොඳ සෛල ප්‍රගුණනය වෙන්න
හේතු කාරණා වෙනවා. මම මේකට මීපෙණිත් එකතු කරනවා. මේ මැදන් මීපෙණි ඔයගොල්ලන් ළඟ දැන් නැත්තම් කමක් නැහැ. තේ හැන්දක් විදිහට ප්‍රමාණයක් එකතු කරන්න. නමුත් මේක මට ටේස්ට් එකක් වගේ හදාගන්න බොහොම පහසුයි. හරි. ඉතින් මේන් ඉන්ග්‍රීඩියන්ට් එක මම මේකට එකතු කරගන්නවා. මේකෙනුත් තේ හැන්දක් ලීමොන් ඔයිල් එකෙන් මේකට එකතු කරා. හරි. ඔන්නෝ තමයි මේ පේස්ට් එක හදාගන්නේ. ඉතින් මේක හොඳ නැචරල් වයිට්නින් පේස්ට් එකක්. ට්‍රයි කරලා බලන්න. අනිවාර්යෙන් විසඳුමක් ලැබේ. හරි. එහෙමනම් ඔයගොල්ලෝ දකින්න ඇති මූණු තැංගෙයි මගේ ගෙදර තියෙන දේවල් උපයෝගී කොටගෙන තමයි මේ බොහොම අපූරු ආලේපනේ මම හදාගත්තේ. ඉතින් මේක ආලේප කරලා ඔයගොල්ලන්ට විනාඩි 20ක් විතර තියලා ඉවත් කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඉස්සෙල්ලා විශේෂයෙන් මතක් කරනවා මේක ආලේප කරන්න ඉස්සෙල්ලා දැන් අපි කිව්වා සමහර අය ගැන මම කිව්වත් වගේ බෙල්ල පිටුපස අධික කළු වෙන්න පුළුවන්. ඉකිලි කිහිලි රහස් ප්‍රදේශයවට කළු වෙලා තියෙන පුළුවන්. ඒ හැමතැනම ආලේප කරන්න පුළුවන්. මම මේක මේ වගේ දේවල් එකතු කරේ දැන් ඔයගොල්ලෝ දැකලා ඇති. මම මේ වගේම දැන් මේ දේවල් ගැන කතා කරන තැන් තියෙනවා. ඉතින් එතකොට ටිකක් ඔය කෙමිකල්ස් වර්ග රසායනික දේවල් එහෙමත් නැත්නම් රසායනික දේවල් අඩංගු නිෂ්පාදනය තියෙන මේ වර්ණවත් කරන. හැබැයි විශේෂයෙන් මතක් කරනවා දැන් රහස් ප්‍රදේශය අපිට වගේ පාවිච්චි කරනකොට අපි පිරිසුදුකම ආරක්ෂාව අපිට හානියක් ඇති නොවීම මොකද සංවේදී සමක්කමේ අපිට තියෙන්නේ අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඊටත් වඩා හානියක් ඇති වෙන්න පුළුවන් මෙවැනි දේවල් පාවිච්චි කිරීම තුළින්. ඒ නිසයි මේ ස්වභාවික අමුද්‍රව්‍ය මම හැමදාමත් මේ මෙවැනි ප්‍රතිකර්ම සඳහා උපයෝගී කරගන්නේ. ඉතින් හොඳ පිරිසුදු කාරකයකින් හොඳට පිස හොදන්න. එතනදී ගොඩක් සර දේවල් පාවිච්චි කරන්නත් එපා. මයිල්ඩ් දෙයක් පාවිච්චි කරන්න, මෘදු දෙයක් පාවිච්චි කරන්න. හොඳට හොදලා විශේෂයෙන්ම මද උණුසුම් වතුර ටිකක් හොදන්න පුළුවන් නම් බොහොම හොඳයි. හොඳට පිස දෙවීම සිදු කරන්නට ඕන. විශේෂයෙන්ම රහස් පෙදෙස අවට දැඩි ඔය තද පැහැයක් ඇතිවීමට හේතු කාරණා වෙන්නේ අපි හොඳට දැන් මොෂරුම් ගියාට පස්සේ සෝද ගත්තට පස්සේ පිරිසිදු කරගත්තට පස්සේ වතුර තෙත මාත්තු කරන්න ඕන. වතුර රැඳී තිබීම ඔය වර්ණය ඉවත් වීමට ඒකත් හේතු කාරණාවක් වෙන්න පුළුවන්. පුංචි පුංචි දේවල් අපි නොදන්න දේවල් තමයි අපිට පස්සේ ප්‍රශ්න ඇති කරන්නේ. ඉතින් ඒකයි මතක් කළේ. හොඳට වතුර ඒ වගේම පිරිසිදු රෙදි කැබල්ලකින් හෝ වේවා පිසුදු දෙකකින් ටිෂු එකකින් හෝ වේවා හොඳට පිස දමන්න වතුර රැඳී තිබෙන්න එපා. ඊට පස්සේ මේ ආලේපන ආලේප කරලා විනාඩි 20ක් විතර තියලා නැවතත් හොඳට පිරිසුදු කරලා ඉවත් කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් කරලා බලන්න. හැබැයි මේක මේ දවස්ෙන් දෙකෙන් නම් ඔගලන්ට ඔය කියන වර්ණ විපර්යාසය බලාපොරොත්තු වෙන්නට බෑ. එහෙම බලාපොරොත්තු වෙන්නටත් එපා. ටික කාලයක් පාවිච්චි කරන්න අනිවාර්යයෙන්ම පොල් තෙල්, විටමින් ඊ, මේ ආමන්ඩ් ඔයිල්, ආගන් ඔයිල් විශේෂයෙන්ම සැෆ්රන් මේ දේවල් වල හොඳ පෝෂණයක් අපේ සමට ලබා දෙනවා. හොඳ වර්ණයක් ලබා දෙනවා. දැන් මේ තද වෙනවා, තද වර්ණයක් වෙනවා කියලා කියන්නේ අපේ මෙලනින් වර්ණක ටිකක් වැඩි වෙනවා කියන එක. ඉතින් ඒක අපි අපේ සමේ ස්වභාවිකවම සිදු වෙන කාර්යයක්. මේ පිටින් ඇවිල්ලා කොහෙන්වත් වර්ණයක් අපේ සමේ තැන්පත් වෙනවා නෙමෙයි. ඒක අපි ස්වභාවිකවම දැන් අපේ සමේ සෛල ස්තරයක් වුණත් සෛල ස්තර පහක් තියෙනවා. උඩු සෛල ස්තරේ ඉවත් වෙන්න දින 28ක් විතර කාලයක් ගත වෙනවා. ඉතින් ඒ වගේ අපේ සමට ස්වභාවිකවම මේ කාර්යය විපර්යාසය වෙන්න අපි ඉඩ හරින්න ඕන. ඒකට උදව්වක් තමයි මෙවැනි ආලේපන තුලින් අපි සිදු කරන්නේ. ඉතින් කරලා බලන්න. දවසින් දෙකෙන් නම් නෙමෙයි, නැවතත් මතක් කරනවා ටිකක් ඉවසීමෙන් ටික කාලයක් කරන්න. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට හොඳ ප්‍රතිඵලයක් ලැබේ. ලැබෙන ප්‍රතිඵල අපිට කමෙන්ට්ස් ඉදිරිපත් කරන්න පුළුවන්. හරි. එහෙනම් ගොඩක් අයට මානසික ප්‍රශ්නයක් වෙලා තිබ්බ ගැටලුවක් තමයි අපි විසඳලා දුන්නේ. එහෙනම් අපිට කියන්න ඕනේ